ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දීපු දහම්පත්තිකාවේ මේ නිස්සරණ ධර්ම පහක් ගැන සඳහන් කරලා තිබ්බනේ. ඒ ස්වාමීන් වහන්සේ පහ අපි මේ ආස්වාදාදීනව නිස්සරණ බලනකොට ඉබේම මේ යනවනේ නේද? එහෙමයි. අමුතුවෙන් අයත්තේ ඒ නිස්සරණී කියන්නේ කරන්න යන්නේ. උන්වහන්සේ පෙන්වලා දෙන්නේ, තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ යමෙක් ආස්වාදේ ආදීනව නුවණින් දකිමින් වාසය කරද්දී ඔය ප්‍රධාන වශයෙන් බැඳිච්ච තැන් කාමය, රූපය, ව්‍යාපාදය, විහිංසාව, ඒ සමස්තයක් වශයෙන් පංච උපාදානස්කන්ධය. එතකොට ඒ ස්ථානවල තමයි වැඩියෙන්ම බැහැගෙන ඉන්නේ. ඒ ස්ථානයන්ගෙන් නිස්සරණය වෙනවා, නිදහස් වෙනවා. දැන් සත්‍යයේ විදිහට මේ සසරේ පවතින්නේ ওই ස්ථාන බහුලව ඇසුරු කරගෙන. හැමතිස්සෙම කාමය, රූපය, ව්‍යාපාදය, හිංස විහිංසාව යන පංච උපාදානස්කන්ධය වශයෙන් සමස්තයක් වශයෙන්. එතකොට මේ අර සත්‍යයේ වශයෙන් විද්‍යමාන වන ඒ ප්‍රපංචය තුළ මතුවෙන ලක්ෂණ පහ තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඉතින් යමෙක් සමස්තයක් වශයෙන් ආස්වාදී ආදීන අනිච්ච වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් අසුභ වශයෙන් විදර්ශනා කරනවා නම් ඔය ටිකෙන් තමයි නිස්සරණේ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. අනිත් එක ස්වාමීන් වහන්සේ මේ දැන් අර තණ්හාව දුරු කරනවා කියන්නේ මේ දැන් ඒ ඒ අවස්ථාවට හම්බෙන දේවල ඇතිවන චන්දරාගේ පයින කිරීමට, එහෙම නැත්නම් දැන් අපිට යමක් දකින්න, අහන්න, ගඳ සුවඳ දැනෙන්න වගේ ඒ ආසාවක් තියෙනවනේ, කැමැත්ත. ඒක නැති කිරීම නේද හොඳ ප්‍රශ්නයක් බුදුහාම. දැන් ඒ ඒ මොහොතේදී තණ්හාව නිරුද්ධ වීම කියන්නේ එකක්, චන්දරාගය පහවීම කියන්නේ තව එකක්. එහෙමයි සර්. ඒක තව පැහැදිලි කරලා දෙන්න සර්. ඔව් මම උදාහරණයක් කියන්නම්. එහෙමයි. දැන් ඔබතුමාට එනවා අදහසක් කර අපි ගත්තොත් ටෙලි නාට්‍යයක් බලන්න. එහෙමයි. දැන් ටෙලි නාට්‍යයක් බලන්න අදහසක් ආවහම ඒ වෙලාවෙම ඔබතුමා ඒ රූප පිළිබඳ, ශබ්ද පිළිබඳ ආදීනව නුවණින් මෙනෙහි කරලා මොකද කරන්නේ? විදර්ශනා කරනවා. විදර්ශනා කරද්දී මොකක්ද වෙන්නේ? ඒ මොහොතේ එහි ඒ රූපය පිළිබඳව, ඒ ශබ්දය පිළිබඳව ඒ මොහොතේ උදා වෙච්ච තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. පැහැදිලිනේ? පැහැදිලි. තණ්හාව එහිම නිරුද්ධ වෙනවා. එහෙමයි. තණ්හාව එහිම නිරුද්ධ වුණා කියන්නේ අර රූපවාහිනී බලන්න තියෙන ආසාව සම්පූර්ණයෙන් අවසන් වුණා කියන එක. නෑ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? තව දවසක ආයි ඔය වැඩේම වෙනවා. ආයි ඔය වැඩේ වෙනකොට ඔබතුමා ආයි අර විදිහට විදර්ශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? එතනත් ඒ මොහොතේ ඒ රූප නිසා, ඒ ශබ්ද නිසා යම් තෘෂ්ණාවක් එහි හටගත්තාද ඒ එතනම එහිම නිරුද්ධ වෙනවා. ඔය විදිහට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඔය විදිහට තෘෂ්ණාව නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? අන්නර රාග අනුසයට ආහාර නැතිකමෙන් මොකද වෙන්නේ? රාග අනුසය ප්‍රහාණයටපත් වෙනවා. රාග අනුසය ප්‍රහාණයටපත් වීමෙන් ඒ රූපවාහිනිය නරඹන්න, එහෙම නැත්නම් ඒ ටෙලිනාට නරඹන්න තිබිච්ච යම් කිසි කැමැත්තක් ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක සදාහරම අවසන් වෙලා යන එකට තමයි චන්දරාග ප්‍රහාණය නිස්සරණී කියන්නේ. පැහැදිලි? පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාව ඒ මොහොතට නිරුද්ධ වෙන්නේ. චන්දරාගයේ ප්‍රහාණයටපත් වුණාට පස්සේ ආයි රාග අනුසය ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ওই චන්දරාග ප්‍රහාණී කියන්නේ අනුසේ වශයෙන්ම බිඳිලා යන එක. බිඳිලා යන. තණ්හාව ඒ මොහොතට උදා වෙනවා, නිරුද්ධ වෙනවා. උදා වෙනවා, නිරුද්ධ වෙනවා. ඒ වෙනම එකක්. එහෙනම්. නමුත් අපි දැන් නුවණින් දකින්න ඕන යම් කිසි කෙනෙක් යම් ආස්වාදයක් හැමතිස්සම විඳින්න යනවා නම් මොකද වෙන්නේ? තණ්හාව එහි නිරුද්ධ වෙනවද, වැඩෙනවද? ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් දැන් හිතට නැගෙන යම්කිසි ආසාවක් ඉෂ්ට කරගන්න ගියොත් මොකද වෙන්නේ? තෘෂ්ණානුසය, රාගනුසය අඩු වෙනවද, වැඩි වෙනවද? වැඩි වෙනවා ස්වාමීන් වහන්ස. වැඩෙනවනේ නේද? තණ්හාව පවතින පවතින මොකද වෙන්නේ? රාගනුසය වැඩෙනවා. එහෙනම් තණ්හාව නිරුද්ධ වෙන, නිරුද්ධ වෙන මොකද වෙන්නේ? රාගනුසය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමයි. එහෙනම් අන්නේ රාගනුසය නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? අන්නර ආස්වාදයේ පිළිබඳ බලාපොරොත්තු, ආස්වාදි සැරිසරන තිපිච්ච උමනාව, කැමැත්ත, ආසාව සහමුලිය මුදුර වෙලා යනවා. ඒ තමයි චන්දරාග ප්‍රහාණය. චන්දරාගයේ ප්‍රහාණයටපත් උනාට පස්සේ මොකද වෙන්නේ?
අර අනුසය සිදිලා යනවා. සිදිලා ගියාට පස්සේ ආයි අපිට එතන සෘෂ්ණාව ගැන කතා කරන්න දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නෑ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක නේද ඔබතුමා ඇහුවේ? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ඒක. ස්වාමීන් වහන්සේ ඔබතුමා ඇහුවේ ඒ මොහොතේ තෘෂ්ණාව ෂය වීමයි නැත්නම් ඒ මොහොතේ තෘෂ්ණාව නිරුද්ධ වීමයි නිස්සරණයේ වෙනස නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. නිස්සරණයටපත් වුණා නම් ආයි ආස්වාදි සැරිසැරීමක් ඉතුරු වෙන්නේම නැහැ. දැන් තණ්හාව නිරුද්ධුනේ මේ මොහොතේ විතරයි. ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? ආයි නැగిලා. එහෙම. ඒ කියන්නේ මොකද්ද? නිස්සරණේ වෙලා නැහැ. නැහැ. එහෙම. ඒ කියන්නේ ආස්වාදි සැරිසැරීම අවසන් වීමටයි නිස්සරණේ කියන්නේ. එහෙම. එහෙම. ස්වාමීන් වහන්සේ කොහොමද කතාව ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේම නැහැ. එහෙනම් අපි හැබැයි අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අර ඒ මොහොතේදී උදාවන තෘෂ්ණාව ෂේ කිරීමෙන් තමයි නිස්සාරණයට පත් වෙන්නේ. පත් වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න හොඳයි. හරි. දැන් ඒ මොහොතේදී තණ්හාවට ඉඩ හැරියොත් මොකද වෙන්නේ? එහෙනම් අපි කරලා තියෙන නිස්සාරණේ වීම නෙවෙයි ආස්වාදි සැරිසැරීම. සැරිසැරීම. ඒසකට කවදාවත් නිස්සාරණේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇයි? ඇයි මොහොතපාස රාගනුසය මොකද වෙන්නේ? වැඩිනවා. වැඩිනවා. එහෙනම් රාගනුසය සුද්ධ සිංහලෙම කිව්වොත් එහෙනම් රාග අනුසය වැඩෙන්න නොදී නිරුද්ධ කර ෂේ කර දමන්න කටයුතු කිරීම තමයි අර නිස්සරණිය කියන්නේ. එතකොට රාග අනුසය යම් මට්ටමකට ෂේ වුණාද ඒ මට්ටමට නිස්සරණිය වුණා. ඒ කියන්නේ යමෙක්ගේ රාග අනුසය යම් මට්ටමකට දුරු වුණාද ඒ මට්ටමට හෝ ආස්වාදි සැරිසැරීමෙන් වෙන්නේ ඉදහස් වෙනවා. යම් මට්ටමකට රාග අනුසය පවතින්නේද ඒ මට්ටමට දැන් කාම රාග අනුසය යම් මට්ටමකට පවතින්නේද ඒ මට්ටමට හෝ ආස්වාදි සැරිසරන රා කාමරාගනුසේ යම් මට්ටමකට දුරු වුණාද ඒ මට්ටමට හෝ ඒ කාම ආස්වාදයේ සැරිසැරීමෙන් වෙන් වෙනවා. එහෙනම් ඒ නිස්සරණිය සිද්ධ කරගන්න නම් අපිට සිද්ධ වෙනවා මොකද්ද? අන්න අර ඒ මොහොතේදී කාමයන් පිළිබඳව හටගන්න අතෘෂ්ණාව එහිම නසාරා. නසාරා. ඒතර දැන් නිස්සරණිය සිද්ධ වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ තම පැහැදිලි. ස්වාමීන් වහන්සේ මේක මේ අපි කාලාන්තරයක් තිස්සේ අපේ යාළුවෝ කට්ටිය පුරුදු කරපු ක්‍රමයක් මේ අනත්ත් සංඥාව වඩන විදියක් මට මේ දැනගන්න ඕනේ. ඒකේ නිවැරදිභාවය මේ මට ඒ බැරද්ද හරියටම තේරෙන්නේ ස්වාමීන් වහන්සේ අපි ওই කාලයක් අපිට ලැබිච්ච උපදෙස් අනුව දැන් එතෙන්දි මෙහෙම ස්වාමීන් වහන්සේ කී ඉදිරිපත් කළේ දැන් අපි හිතමුකෝ අපිට දැන් රූපයක් දකිනකොට ඒ රූපයේ රූප විඥානේ චක්කු විඥානේ තියෙනවා. ඒක බලලා ඉවර වෙලා තමයි ඊළඟ සත්‍යයක් ඇහෙනවනම් ඒ විඥානේ ඇති වෙන්නේ. එතකොට අන්තිමට ස්වාමීන් වහන්සේ පංච ඉන්ද්‍රියන් වලින්ම ඒ නැති වෙච්ච විඥාන පහක් තමයි මන ඉන්ද්‍රියෙන් එකතු කරලා රූපයක් හදලා දෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි දකින රූපය කවදාවත් අපිට හම්බෙන්නේ නැති රූපයක් කියලා ඒ විදිහට මනසිකාරය කළ අනත් සංඥාව වඩන්න ක්‍රමයක් අපි දැනගෙන හිටිය පොඩ්ඩ ස්වාමීන් වහන්සේ මේකේ නිවැරදිභාවය මේ ධර්ම සභාවට සම්බන්ධ නොවන හිතකරුණු කීප දෙනෙක් ඉන්නවා. ඒ ගොල්ලොත් වෙනුවෙන්මයි මම මේක අහන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩ පැහැදිලි කරලා දෙන්න. මෙහෙමයි ඒක ඇත්ත. දැන් මෙහෙම එක ගැඹුරෙන් ගොඩාක් ගැඹුරට ගත්තොත් මෙහෙම දෙයක් ඔතන තියෙන්නේ. දැන් අපි කවදාවත් ඇත්තටම කිව්වොත් මේ බාහිර රූපේ දකින්නේ නැහැ. එහෙමයි. බාහිර රූපේ දකින්න බැරි ඇයි? මේ රාගදේශ මොහ තියෙනකම්. එහෙමයි. රාගදේශ මොහ තියෙනකම් බාහිර රූපේ නෙමෙයි අපට පෙන්වන්නේ සංකාරකේ නමස්ථායදී නිර්මාණය කරන රූපේ. දැන් මට හොඳ උදාහරණයක් කියන අපේ ගිය සතියක මම හිතන්නේ අපේ අර ඔය අපේ තරුණේක අර කතා කරානේ ඡායාරූප ශිල්පය පිළිබඳව. ආ එහෙමයි. දැන් ඔබ රූපවාහිනියෙන් විවිධ රූප දකිනවා. දැන් ඔය රූපවාහිනියෙන් යම්කිසි ආකාරයකින් නළුව හෝ නිළිය යන ආදී වශයෙන් දකින ඔය පිරිස්. ඔබ හිතන්නේ ඒ ඔවුන්ගේ ඇත්ත රූපේද ඔබ ඒ දකින්නේ? නෑ ස්වාමීන් වහන්සේ. කාට උමනා රූපේද? අපිට උමනා ඒ දකින පුජ්‍යලයට උමනා රූපේ තමයි දකින්නේ. නෑ නෑ. දැන් මං අහන්නේ දැන් රූපවාහිනියෙන් අපිට ඔය ටෙලිනාට්‍ය වල නැත්නම් චිත්‍රපටි වල ඔය නළු නිළියන් අපට පෙන්වනවානේ. එහෙමයි. දැන් ඒ පෙන්වන්නේ ඒ අදාළ අපි සම්මුතික වශයෙන් කතාවක් මම මේ කියන්නේ. ඒ නළුවා හෝ නිළියට හෝ අයිති සැබෑ රූපේද පෙන්වන්නේ? එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූපේද? අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය රූපේ. පැහැදිලිනේ. දැන් ඔය ටෙලිනාට්‍ය වල ඔබ දැකලා තියෙනේ සමහර විට මේ තරුණ
පිරිසින්න වයසක කරලා පෙන්නන වයසට පත් නැත්නම් වයසක අය ඉන්න තරුණ කරලා පෙන්නන එහෙම යම්කිසි ආකාරයකින් සම්මුතික වශයෙන් යම්කිසි මේ යම්කිසි ආකාරයකින් පංචකාම ගුණින් යුක්ත අය ඉන්න එහෙම නැහැ කියලා පෙන්නන එහෙම නැති අය එහෙම එහෙමයි කියලා මේකප් දාලා පෙන්නන එතකොට එහෙනම් අපට මෙන්න මේ සංස්කරණය කියන කරණය කියන ක්‍රියාවලිය තුලින් පුළුවන් ඒ පුද්ගලයාට ඒ සංස්කාරකවරයාට අවශ්‍ය රූපේ අපිට පෙන්වන්න. ওই ඡාය රූපකරණයේදීත් එහෙම නැත්නම් රූපවාහිනීකරණයේදීත් ওই ක්‍රමයේ තියෙනවා. ඡාය රූපකරණය, රූපවාහිනී තාක්ෂණයේ ඊළඟට ওই චිත්‍රපටිය ආදී විවිධාකාරමේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල විශේෂයෙන් අපි දෘශ්‍ය මාධ්‍ය ගමුත් දෘශ්‍ය මාධ්‍යවලදී හැමතිස්සෙම සංස්කාරකවරයා අධ්‍යක්ෂවරයා වේවා සංස්කාරකවරයා නැති වශයෙන් කවුරු ගත්තත් ඔවුන් හැම කෙනෙක්ම කරන්නේ සංස්කරණය කිරීම. සංස්කරණය කිරීම කියලා කියන්නේ අර බාහිර රූපය තමන්ට වමනා පරිද්දෙන් තාක්ෂණික ක්‍රියාවලියකින් වෙනස් කරනවා. ඒකේ හැඩතල වෙනස් කරනවා, වර්ණ සටහන් වෙනස් කරනවා, මේකප් දාන්නේ එකට, ඊට පස්සේ ආලෝකයෙන් කරන්නේ වැඩේ. එනදි වශයෙන් එක එක තාක්ෂණික ක්‍රියාවලියක් උපයෝගී කරගෙන අර බාහිර රූපයක් තමන්ට වමනා පරිද්දෙන් වෙනස් කරලා ප්‍රතිනිර්වාණය කරලා තමයි රූපවාහිනී මාධ්‍යෙන් හෝ ඒ සිනමා මාධ්‍යෙන් අපිට පේන්නන්නේ. එතකොට අපි ඒ දකින්නේ ඇත්ත රූපේ නෙවෙයි. සංස්කරණය කරපු රූපයක්. එතකොට අපි දකින්නේ මේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූපේ. එයාට අවශ්‍ය උනේ හැම රූපයක්. එතකොට ඒ රූපය හැදුවේ. එහෙනම් එතන තියෙනවා සංස්කරණයක්. ඔන්න ඕක තමයි සංකාර කියන්නේ. ඕකම තමයි සංකාර. ওই සංස්කාරකවරයා එහෙ නෙවෙයි ඉන්නේ, මෙහෙ ඉන්නේ. හිතේ තුල ඉන්නේ. හිතේ තුල. ඒ සංස්කාරකවරයන් කියන්නේ චේතනා කියන. චේතනා කියන චෛතසිකයෙන් තමයි ඔන්න වැඩේ කරන්නේ. එහෙනම් චේතනා කියන චෛතසිකයෙන් තනියෙන් නෙමෙයි කරන්නේ. චේතනා කියන චෛතසිකයත් එක්ක රාග දේශ නැත්නම් ලෝභ දේශ මොහෝ කියන අනිකුත් චෛතසික සහ අනිකුත් අකුසල චෛතසික හෝ කුසල චෛතසික වේවා ඒව එකතු වෙලා චේතනා කියන චෛතසිකයේ අධිපති ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන අනිත් චෛතසික උපනිශ්‍රය ආදී විවිධාකාර ප්‍රත්‍යයන්ගෙන් ක්‍රියාත්මක වෙලා මොකද කරන්නේ? අන්න අර පරිබාහිර වශයෙන් දකින්නා රූපය රූප වේදනා සංඥා කියන අවස්ථාවට එනකොට ඒ ලැබෙන දත්ත ටික සංකාර කියන අවස්ථාවේදී තමන්ට අවශ්‍ය පරිද්දෙන් සකස් කරනවා. දැන් මම උදාහරණයක් ඔබතුමාට කියන්නම්. දැන් අඟුරු කෑලි 32ක් අරගෙන කෙනෙක්ට කියනවා මේ අඟුරු කෑලි 32කින් රූපයක් හදන්න කියලා. අඟුරු කෑලි මොන පාටද? කළු පාටයි. කළු පාට. එතකොට අඟුරු කෑලි 32කින් අපි කියනවා නිකන් යම්කිසි ආකාරයක මොනවා රූපයක් හදන්න. මොකක් හරි මිනිහෙක් නිකන් කෝටු කිතයි රූපයක් හරි හදන්න කියනවා. දැන් ওই රූපේ හැදුවට පස්සේ ඔය රූපේ මොන පාට වෙන්න ඕනද? අපිට පේන්න ඕන මොන පාටින්ද? කළු පාටින්. කළු පාටින් පේන්න ඕන. අපි හිතමුකෝ යම් කිසි ආකාරයකින් ඔය රූපේ කළු පාට නෙවෙයි සුදු පාටින් අපිට පිළිනුත් මොකද්ද ඔබ හිතන්නේ? ඈ? ඒ රූපේ දැන් අපි අඟුරු කෑලි 32ක් තියලා කව රූපයක් හදන්න කියලා. ඊට පස්සේ කෙනෙක් රූපේ හැදුවා. දැන් එතකොට අපි දැන් දන්නවනේ යථාර්ථයට අනුකූලව නම් අඟුරු කෑලි 32ම කළු නම් අනිවාර්යෙන් රූපේ මොන පාට වෙන්න ඕනද? කළු පාට වෙන්නේ. එහෙමයි. නමුත් අපිට ඒ කවුරු හරි රූපේ හදපු කෙනා අපට ඒ රූපේ සුදු පාටින් පේන්න සැලැස්සුවොත් ඔබට මොකද හිතෙන්නේ? ඒ ඔබ දකින්නේ ඇත්තද බොරුවද? බොරුව. බොරුව. පැහැදිලි නේද? එහෙමයි ස්වාමී. මොකක් හරි මායාවක් තමයි අපි දකින්නේ. මොකද යථා රූපේ නෙමෙයි අපිට පේන්නේ. යථා රූපේ නම් අනිවාර්යෙන් කළු පාට වෙන්න ඕන. කළු පාට වෙන්න. එහෙමයි. එහෙනම් යථා රූපේ නෙමෙයි අපිට පේන්න සලසලා තියෙන විකෘති රූපයක්. ඒ ගැන පැහැදිලි ඉන්නේ? පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් ඔන්න බලන්න. කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් හරු අට්ටි අට්ටි විජ්ජා වක්ඛං හදේ යන ආදි වශයෙන් ওই තියෙන කොටස් 32 මොනවද? සුභ කොටස්ද අසුභ කොටස්ද? අසුභ කොටස්. එතකොට ඔය කොටස් 32කින් හැදෙන රූපේ එහෙනම් එහි යථා රූපේ මොකක්ද? සුභ රූපයද අසුභ රූපයද? අසුභ රූපය. යථා රූපේ. ඈ? අසුභ රූපය. නමුත් සිත ඔය රූපේ පේන්නේ අපිට මොන රූපයක් හැටියට? සුභ රූපයක් විදියට. එහෙනම් ඒ සත්‍ය රූපයද පෙන්වන්නේ? ඒ කියන්නේ යථා රූපයද පෙන්වන්නේ නැත්නම් මායා රූපයක්ද පෙන්වන්නේ? මායා රූපය ස්වාමීන් වහන්සේ. ආ දැන් පැහැදිලිද එහෙනම්? එහෙනම් අපි මේ රාගදේශ රාගෙන් දේශෙන් මෝහෙන් ලෝකේ දිහා බලද්දී අපට පේන්නේ යථා රූපේ නෙවි. සිත විසින් නිර්මාණය කරලා දෙන රූපේ.
ඒකට තමයි රැවටෙන්නේ අපි. එතකොට අපි මේ රැවටලා තියෙන ඇත්තම එළිය රූපෙට නෙමෙයි. සිතින් හදලා දීපු රූපෙට. මේ තොච්ච නිඳේ සිත කරන වැඩි අය. ඒ අවස්ථාවට තමයි කියන්නේ සංඛාර කියලා. එහෙනම් ওই සංඛාර කියන අවස්ථාවේදී හදපු රූපේ කෙබඳුද ඊට අනුකූලවයි විඥාන පහළ වෙලා මෙබඳු රූපයක් දැක්කා කියලා දැනගන්න. එතකොට ඇත්තටම බැලින්නම් අපි මේ දැකලා තියෙන්නේ පරිබාහිරව පවතිනා වූ ප්‍රකෘති රූපේ නෙවෙයි සිත විසින් හදපු විකෘති රූපයක්. ඉතින් එතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරේ ඉතින් එතකොට රාගෙන් දේසෙන් මොහෙන් ලෝකය දිහා බලන තාක්කල් එහෙනම් අපිට කවදාවත් යථාරූපය දකින්න හම්බ වෙන්නේ නැහැ. නැත. यथाभूत विजय बलन को वचन दिखाऊना ස්වාමිනාස දැන් අපි කරගෙන යනකොට ඒක පජානාතිද ජානාතිද කියලා එහෙම පජානාති කියන ප්‍රඥාවයි එහෙමයි පජානාති සහ විජානාති කියලා වචන දෙක තියෙනවා එහෙම ආ විජානාති කියන්නේ විඥාණයෙන් දැනගන්නවා පජානාති කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා විඥාණයෙන් දැනගත්තොත් කෙලෙස් උපදිනවා ප්‍රඥාවෙන් දැනගත්තොත් කෙලෙස් නිරුද්ධ වෙනවා ආ එහෙමයි හරි හරි ඒ දෙකේ වෙනස ඒකයි දැන් අපට ඕන නම් පුළුවන් රූපය දිහා විඥාණයෙන් දැකලා විඥාණයෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ රාගෙන් හෝ දේසෙන් හෝ මෝහෙන් පුළුවන් යම්කිසි රූපයක් දිහා බලන්න. එතකොට මොකද්ද? එතන ජනිත වෙන්නේ. කෙලෙස් ජනිත වෙනවා. රාග දේස මොහ උපදිනවා. එහෙමයි. එතකොට අපට පුළුවන් ඒ රූපය දිහාම ප්‍රඥාවෙන් බලන්න. එතකොට මොකද වෙන්නේ? අර රාග දේස මොහ නිරුද්ධ වෙනවා. රාග දේස මොහ උපදින්නේ. එහෙනම් හැමතිස්සෙම පජානාති බෙන්ඩෝ විජානාති නෙමෙයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔව් ඊළඟට තව එක කාරණාවක් මට කියන්න මතක් වුණා දැන් ඔබතුමා ප්‍රශ්නෙටම අදාළව ඊළඟට දැන් අපි මේ දකින්නවනේ ලෝකී සත්තු මිනිස්සු යනාදී වශයෙන් විවිධාකාර රූප මේවා ඇත්තටම මේවා සේරම අනත්ත් ධර්ම. ඒ කියන්නේ මේ හැම එකක් ඇතුළේ මේ මේ යමක දැන් මිනිහෙක් විදියට හරි සතෙක් විදියට හරි යම් කිසි ආකාරයකින් මොන හරි අචේතනික හෝ සචේතනික හෝ රූප පේනව නේද? එහෙමයි. ඒ සියලු රූප සත්‍ය වශයෙන්ම අනත් රූප. ඒ කියන්නේ එහි ප්‍රපංචාත්මක සාරයක් නැහැ මොකුත්. ඒ කියන්නේ දැන් මිනිහෙක් කියලා කිව්වට මේක මිනිහෙක් කියලා ගන්න රූපයක් නැහැ අතට. හේතුඵල වශයෙන් ඒ කර්ම මගින් සමුදේ කරලා කර්ම විතරක් වහම මදි අවිජ්ජා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බන්ති කියන ලක්ෂණ පහකින් සකස් වෙච්ච රූපයක් තමයි අර අපිට පේන්නේ. එහෙම නැතුව එය ආත්මීය රූපයක් නෙමෙයි අපිට පේන්නේ. දැන් අපි රැවටෙන්නේ මෙන්න මේකට. අපි හිතනවා මේ මේ පේන රූප මේ ආත්මීය රූප අපිට පේන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. මේ බොහෝම දැන් අනිකාර සබම් බෝල වගේ සබම් බෝල වගේ මේ රූප ටිකක් අන්න එක අන්න බුදු පියාණන් වහන්සේ ඒක තමයි පේන පිඬුවකට උපමා කරන්නේ රූපේ. පේන පිඬුව කියන්නේ ඒ ඒ මොහොතේදී හේතුඵල වශයෙන් සකස් වෙන ඒ මොහොතට පමණක් සීමා වෙච්ච බොහෝම తాවකාලික පැවැත්මක් තියෙන මේ හරයක් වශයෙන් අර්ථයක් වශයෙන් ගත හැකි කිසිම සාරයක් නැති රූපයක් විතරයි පේන පිඬුව කියන්නේ. ඒ වගේ මේ ලෝකේ තියෙන හැම රූපයක්ම කර්මේ අර කිව්ව අවිජ්ජා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බන්ති කියන ලක්ෂණ පහෙන් වැඩෙන සමුදේ වෙන සකස් වෙන පවතින රූප මිස මේ පේන කිසිම රූපයක ආත්මීය සාරයක් නැහැ. ඉතින් එතකොට ඒක තමයි රූපවල අනත් ලක්ෂණී කියන්නේ. මට මතක හිටිනු ඔබතුමා මේ ප්‍රශ්නේ අහුව නේද අනත් ලක්ෂණී කියලා. එහෙමයි සර්ණා. එතකොට එතකොට එහෙනම් දකින්න ඕන එහෙනම් අන්න ඒකයි. අන්න දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ උත්තරේ ඒකටම ගැලපෙනවා ගන්නට. දැන් ඔබතුමා ඊළඟට පජානාති කියන වචන දීලා මෙහුවා. එහෙනම් දැන් අන්න රපි විජානාදී විදිහට දැක්කොත් එහෙම අපිට වෙන්නේ හැමතිස්සෙම මේ රූප මොනෝ හැටියටද? ආත්මීය රූප හැටියට. පැහැදිලි නේද? පැහැදිලි. කියන්නේ මේ ලෝකේ මේ කියන සේරම රූප ආත්මීය වශයෙන් අපිට පේනවා.
මේවා මේවා ඇවිල්ලා එතකොට තමයි අර දෘෂ්ටි වලටත් ඒක හේතුක දෘෂ්ටි වලට වැටෙනවා ඊළඟට උච්ච දෘෂ්ටි වලට වැටෙනවා ශාස්ත්‍ර දෘෂ්ටි වලට වැටෙනවා ඇයි ඒ අවබෝධින් නෙමෙයි දැක්කේ මේ රූප වල සමුදය දැක්කේ නැහැ මේ රූප කෙසේ සමුදය වුණාද කියලා දැක්කේ නැහැ මේ රූප වල Nirodhe දැක්කේ නැහැ උද්‍යංගම අත්ංගම දැක්කේ නැහැ මේ රූප වල ඒ නිසා ලෝකයා වැවටෙනවා මේ ලෝකය කියන එක මේ පවතිනක් මේක ඇවිල්ලා සදාත්මික වශයෙන්ම පවතිනක් මේ ලෝකේ තියෙන මේ රූප ආත්මීය රූප යනාදී වශයෙන් මුලා සහගත දැක්මත් තුල තමයි ලෝකය ජීවත් වෙන්නේ අයියේ හැමතිස්සෙම ලෝකය දකින්නේ රාගෙන් දේසෙන් මොහෙන් එහෙනම් රාගෙන් දේසෙන් මොහෙන් මේ ලෝකේ දකින්න තාක්කල් ඔවුන් දකින්නේ ඇත්ත නෙවෙයි ඔවුන් දකින්නේ තමන්ගේම සිත විසින් හදලා පෙන්වන මායා රූපයක් දකින්නේ ඉතින් ඇත්තටම කිසිම කෙනෙක් රාග දේස මොහ අවසන් කරලා අරිහත් ඵලයට පත් වෙන දවස වෙනකම්ම ලෝකේ දකින්න එක රූපයක්වත් යථා රූප නෙමෙයි යථා රූපේ දකින්න පුළුවන් වෙන්නේ සංඥා දෘෂ්ටි සංඥා චිත්ත චිත්ත කියන දෘෂ්ටි සංඥා චිත්ත කියන විපල්ලාස තුනම දුරු වෙච්ච දවසක එදාට තමයි අන්න යථා රූප පේන්න ගන්නෙ එදාට තමයි පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන යන ආදි වශයෙන් ධාතුන්ගෙන් සකස් වෙච්ච රූප වශයෙන් හෝ එහෙම නැත්නම් ආයතන වශයෙන් හෝ එහෙම නැත්නම් ස්කන්ධ වශයෙන් හෝ ඒ රූප පිරිසිඳ දකින්න පුළුවන්කම ලැබෙන්නේ පිරිසිඳ පූර්ණ වශයෙන් දැක්කා වෙන්නේ පරිඥාතං කියන එක. එහෙනම් එදා වෙනකම්ම අපට පේන්න තියෙන්නේ සිත විසින් සකස් කරලා පෙන්වන රූප මිසක් සත්‍ය යථා රූපේ නෙවෙයි. එමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්න දෙකක් තව තියෙනවා ස්වාමීන් වහන්සේ මේ දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන එතන ස්වාමීන් වහන්සේ දැන් අපි ඊට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් එහෙම කිව්වත් ඒක විඤ්ඤාණයක් කරා නේ තෙන්නේ එතකොට විඤ්ඤාණ අන්තිමට අපිට දැනෙන්නේ විඤ්ඤාණයේ විඤ්ඤාත මත්තන් විතරක් නේද ඒක චුට්ටතේ ඔව් දැන් විපාක වශයෙන් හටගන්නේ මොනවද ඒත් විඥානනේ එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් විපාකවල දින ප්‍රභාස්වර සිත කියලා දැන් අපි ගත්තාම ඒකනේ ගිහිල්ලා අවසානයේ ඉතුරු වෙන අන්තිම සිත කියන්නේ යන්න පුළුවන් උපරිම පල්ලෙහාටම ගිහිල්ලා ප්‍රභවයේ රැඳිච්ච සිතනේ ප්‍රභාස්වර සිත කියන්නේ කියන්නේ සිතක මූලිකම කාර්යයට සීමා වෙච්ච එක එහෙමයි මූලිකම කාර්ය මොකද්ද ආරම්මන විජානන ලක්කණං චිත්තං අරමුණක් වෙන් කරලා දැනගන්න එක තමයි චිත්තය කියලා කියන්නේ. එහෙනම් පැහැදිලිද? එතකොට ඒ අරමුණක් දැනගැනීම කියන ලක්ෂණයට අදාළ ලක්ෂණ ටිකක් නෙවෙයි අදාළ ප්‍රපංච ටිකක් නෙවෙයි රාග දේශ මොහ කියන්නේ. ඒ කියන්නේ අරමුණක් දැනගන්න රාගය ඕන්නේ නැහැ. අරමුණක් දැනගන්න ද්වේෂය ඕන්නේ නැහැ. අරමුණක් දැනගන්න මෝහය ඕන්නේ නැහැ. එහෙනම් චිත්ත කියන ස්වභාවයට අර රාග දේශ මොහ කියන මොනවාද ආගන්තුක ධර්ම? පැහැදිලිද? පැහැදිලි. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් මම කව දැන් කියමුකෝ ලේ තියෙනවා ලේ. ලේ වල යම්කිසි තියෙනවා සංඝටක ටිකක්. ලේ වල තියෙනවා සුදු රුධිරාණු, රතු රුධිරාණු යන ආදි වශයෙන් ඒ ලේ වලට අයිති යම්කිසි සංඝටක ටිකක් තියෙනවා. දැන් ඒ සංඝටක ටිකෙන් තමයි රුධිරය සකස් වෙලා තියෙනවා. ඒකට රුධිරයෙන් කරන වැඩ කොටසක් තියෙනවා ශරීරය ඇතුලේ. එතකොට යම්කිසි කාලයක් යනකොට කෙනෙක්ට රෝගයක් මතුවෙනවා. ඊට පස්සේ ගිහිල්ලා පරීක්ෂා කරනවා. රුධිරය පරීක්ෂා කරාම වෛද්‍යවරු කියනවා ඔබේ රුධිරේ ආගන්තුක විසබීජයක් තියෙනවා කියලා. නැත්නම් ආගන්තුක මොනවා හරි සංඝටකයක් තියෙනවා කියලා. ඒකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ රුධිරය කියන සංයුතියට අයිති නැති ආගන්තුකයක. ඒක අවශ්‍ය නැහැ අර රුධිරය කියන ඒ සංඝටක වලින් කරන ඒ සංයුතියෙන් කරන වැඩේ කරන්න අර ආගන්තුක සංඝටකේ අවශ්‍ය නැති එකක් ඒක අර රුධිරයට එකතු වීම නිසා මොකෝ වෙලා තියෙන්නේ ඒ රුධිරයෙන් කරන්න ඕන වැඩේ කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒ නිසා මොකෝ වෙන්නේ අර බුද්ධිලේ ලෙඩ වෙන්නේ ඇයි රුධිරයට අනවශ්‍ය ආගන්තුක සංඝටකයක් රසායනයක් එකතු වෙනවා ඒකනේ ලෙඩක් හැදිච්ච ගමන් ඉස්සෙල්ලම ලේ පරීක්ෂා කරලා බලන්න. ඉස්සෙල්ලම බලනවා ලේ වලට මොනවා හරි ලේ වල තියෙන සංයුතියට අදාළ නැති කොමන හෝ රසායනිකයක් එකතු වෙලා තියෙනවද? තියෙනන් ටග්ගල් රිපෝට් එක දෙනවා. ඔව් ඔබේ රුධිරයේ මෙන්න මේ
සංයුතියට අදාළ නැති මෙන්න පිටස්තර ආගන්තුක රසායනයක් එකතු වෙන නිසා බලයට වෙලා තියෙනවා. එහෙනම් මේ සත්‍යයේ මේ රෝගේ පවතින්නේ මේ කෙලෙස් රෝගේ පවතින්නේ මොකක් නිසාද? මෙන්න මේ චිත්ත කියන යම් කිසි මූල සංයුතියට අයිති නැති චිත්ත කියන ස්වභාවයට අයිති නැති ආගන්තුක පිටස්තර කෙලෙස් ටිකක් එකතු වෙලා තියෙන නිසා. ඒ ටික තමයි රාග දේශ මොහ. ඒ නිසා තමයි සත්‍යගේ හිත ලෙඩ වෙලා තියෙන්නේ. සත්‍ය ලෙඩෙක් වෙන්නේ රෝගයක් රෝගියෙක් වෙන්නේ සසරේ රෝගී. සසර රෝගේ නිර්මාණය වෙන්නේ අන්නර හිතට අර දැන ගැනීම කියන ක්‍රියාවලියට අයිති නැති අදාළ නැති පරිබාහිර පිටස්තර ආගන්තුක කෙලස් ටිකක් එකතු වෙලා තියෙන නිසා. ඒ අර්ථයෙන් තමයි කිව්වේ දැනීම ප්‍රභාස්වරයි රාග දේශ මොහ උපක්ඛිලේස කියලා. ආගන්තුකේන උපක්ඛිලේස ආගන්තුකේන උපක්ඛිලේස උපක්ඛිලිට්ඨං කියලා. ඉතින් යම් දවසක අන්නර චිත්තසංතානයේ පවතින රාග දේශ මොහ ටික ඉවත් වුණා නම් එදාට මොකද වෙන්නේ? අන්නර පිරිසිදු චිත්ත ස්වභාවය මතුවෙනවා. එදාට පුළුවන්කම ලැබෙනවා ඒ හිතින් පිරිසිදු දැනීමක් ලබන්න. එතකොට ඒ පිරිසිදු දැනීම ලැබුවත් ඒ සිතත් අයිති වෙන්නේ කුමකටද? සිත කියන එක චෛතසික කියන එක සරූප රූප චිත්ත චෛතසික මොන ධර්මද? සංකත ධර්මද අසංකත ධර්ම? සංකත ධර්ම. සංකත ධර්ම. එහෙනම් ඒ අර්ථයෙන් රූප ගත්තත් චෛතසික ගත්තත් චිත්ත ගත්තත් රහතන් වහන්සේ කියන ස්වභාවය තුළ රූප චෛතසික චිත්ත තියෙනවද නැද්ද? නැහැ. ඈ නැත්තම් රහතන් වහන්සේ දැනගන්නේ නැහැ. ඒකමට පැටලුනේ ස්වාමීන් වහන්සේ දැන් නිර්වාණය අසංකත ධර්මයක් කියනවනේ. නෑ නෑ ඒක දැන් මං අහන්නේ නිර්වාණය ගැන නෙමෙයි, මං අහන්නේ රහතන් වහන්සේ ගැන. රහතන් වහන්සේ කියන ස්වභාවය තුල රූප චිත්ත චෛතසික තියෙනවද නැද්ද? චිත්ත තියෙනවා ස්වාමීන් වහන්සේ. තියෙනව නැත්තම් කොහොමද? එහෙම රහතන් වහන්සේ කියලා අපි දකින්නේ කොහොමද නැත්තම්? එතන පංචස්කන්ධ ක්‍රියාවලිය සකසු නැත්නම් උන්වහන්සේට පුළුවන් ද අරමුණක් දැනගන්න? බෑ, දැනගන්න විදියක් නැහැ. බෑ. එහෙනම් එතනත් පහළ වෙන්නේ මොනවද? විඥානද නැද්ද? විඥානේ. දැන් රහතන් වහන්සේ කියන ස්වභාවය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය දකින්න ලැබෙනවද නැද්ද? දකින්න ලැබෙනවා ස්වාමීන් වහන්සේ. දකින්න ලැබෙනවා. එහෙනම් එතනත් තියෙන ditta sutamuta විඥාතද නැද්ද? ditta sutamuta විඥාත. එහෙනම් ඒ දිත්ත සුදුමුත විඤ්ඤාත වලයි රහත් ඵලයේ මෙහා ඉන්න පුද්ගලයේගේ දිත්ත සුදුමුත විඤ්ඤාත වලයි වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? රහතන් අනිත්‍යයේගේ ස්වාමීන් වහන්සේ රාගදේශ මොහ මේ එකතුවයි තියෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේගේ දැනීම දැන ගැනීමකට විතරක් සීමා වෙනවා. එහෙමයි. අර එතනින් මෙහා ඉන්න අයගේ දැන ගැනීම මොකද්ද වෙන්නේ? දැනගෙන ලුහුබැඳීමකට හේතු වෙනවා. හේතු වෙනවා. මොකද එක්ක රාගෙන් ලුහුබැඳිනවා, එක්ක ද්වේෂයෙන් ලුහුබැඳිනවා, එක්ක මෝහයෙන් ලුහුබැඳිනවා. ඒ අරමුණ පංචද්වාරයෙන් ආපු අරමුණක් වුණත් මනසින් ලුහුබැඳිනවද නැද්ද? ලුහුබැඳිනවා ස්වාමී. ලුහුබැඳිනවා. මානසිකාර වෙනවනේ. වෙනවා. මනසිකාර කර කර ලුහු බඳිනවා. ඒ මනසිකාර වෙන්නේ කොහොමද? අන්න එක තේරුම් ගන්න. දැන් මනසිකා අන්න හොඳ ප්‍රශ්නෙ, හොඳ තැනකට ආවේ. දැන් ඔය මනසිකාර මගින් ලුහු බඳිද්දී අපි හිතමුකෝ එහෙන් රූපයක් දැක්කා චක්කුද්වාරයෙන්, දැන් අරමුණක් දැනගත්තා, දැනගත්ත අරමුණ මනසින් ලුහු බඳින්නේ රාගෙන්, මනසින් මෙනෙහි කරන්නේ රාගෙන් නම් දේශෙන් නම් මෝහෙන් නම් මොකද්ද එතන වෙන්නේ? දැනගත් එක දැන ගැනීමකට සීමා වුණාද එතනින් එහාට ගියාද? එතනින් එහාට ගියා ස්වාමීන් වහන්ස. එහෙනම් ඔබතුමාම දැන් උත්තරේ දෙන්නහ ප්‍රශ්නෙට ඔබතුමාටම උත්තරේ දෙන්න පුළුවන්. එහෙනම් අර එහෙන් දැක්ක රූපය එතනදිම දැන් මම අද හිතාගෙන ආව ඇත්තටම ඉන්ද්‍රිය භාවනාව ගැන කියන්නේ. දැන් ඔබතුමා මේ අහන ප්‍රශ්නේ ඇතුළෙම තියෙන ඉන්ද්‍රිය භාවනාව තමයි. එහෙනම් අර දැක්ක රූපය දැන ගැනීමකට සීමා වෙන්න නම් අර මෙනෙහි කිරීම මොකක් වෙන්න ඕන? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ වලම අපි ආරම්භ මේ මෙනෙහි කරන්න ගන්න ඕනේ.
මොකද්ද මෙනෙහි කරන්න ගන්න ඕන? ආස්වාද ආදීන නිසරණ. ඒ කියන්නේ මොකද්ද මේ මානසිකාරය මොන මානසිකාරයක්ද? යෝනිසෝ මානසිකාරයක් වෙන්න ඕන. වචනේ යන්නේ ඒකයි. මොකද්ද? යෝනිසෝ මානසිකාරයෙන් තමයි එහෙනම් අර දිත්තේ දිට්ටමත්タン භවිෂ්‍යති කියලා නතර වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි සම්මාසය. ඊට පස්සේ ওই විදියට ඔක දිගින් දිගට වැඩිනකොට මොකද වෙන්නේ? අර සියලු රාග දේශ මොහ නැසිලා යනකොට ඊට පස්සේ තමයි කියන්නේ කීනා ජාති විසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීය ඉත්තත්‍යාති පජානාති නාපරං ඉත්තත්‍යාති පජානාති කලියතු සියල්ල කරලි ඉවරයි බවසර වැස අවසන් කීනා ජාති විසිතම් කතං කීනා ජාති විසිතම් බ්‍රහ්මචාරියන් කතං කරණීය නාපරං ඉත්තත්‍යාති පජානාති කිව්වේ ඒක ඒ කිව්වේ දැන් දැන් කරන දෙයක් නෑ අය ඇයි ඒ දැන් දැනීම දැනීමකින් අතර වෙනවා දෙත්තේ දිටමත්タン කියලා නතර වෙනවා ඇයි ඒ නතර වෙන්නේ අමුතුවෙන් ආයි යෝනිසෝ මානසිකාරයෙන් කරන දෙයක් නැහැ ඇත්තට මොකද යෝනිසෝ මානසිකාරය කරලා වඩලා වෙන්න ඕන ප්‍රතිඵලෙ ලැබුවා මොකද්ද රාග දේශ මොහ අවසන් වුණා එදයින් පස්සේ රහතන් වහන්සේට කළ යුත්තක් නැහැ අරමුණු දැනගන්නව පමණයි ඒ දැනගන්න අරමුණ දැක්කොත් දැක්කා පමණයි ඇසුනොත් ඇසුනා පමණයි දැනුනොත් දැනුනා පමණයි සිතුනොත් සිතුනා පමණයි කියලා අමුතුෙන් ආයාසෙන් කරන දෙයක් නැහැ එතන. මොකද එතනින් එහාට ඒ දැනීම පසුපස ලොහුපනින රාගදේශ මොහ නැත්තම් ඊසිතේ ඒ දැනීම හොදෙක්ම දැනීමකට නතර වෙලා සීමා වෙලා නතර වෙනවා. ඒ දැනීම හොදෙක්ම අන්නර විපාක විඥාන මට්ටමට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. නමුත් එතන තියෙන වැඩේ තමයි ඒ විපාක නමුත් ඒවා විඥාන ඒ නිසා ඒවා සියල්ල සංකත ධර්මයි. එහෙනම් රහතන් වහන්සේ වුණත් සංකතය තුලයි වාසය කරන්නේ ඒ නිසා ඒ සංකතිය තුළ රහතන් වහන්සේටත් යම්කිසි ආකාරයකින් අර කායික වශයෙන් හරි පීඩා හට ගන්නවා චෛතසික වශයෙන් නැතත් ඒ නිසා තමයි උන්වහන්සේ රහත් ඵලයෙන් පස්සෙත් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ඒ මොනවද මෙනෙහි කරන්නේ? ඒ මෙනෙහි කරන්නේ තව දුරටත් ස්කන්ධය වශයෙන් පරිණිරවාණයටපත් නොවිච්ච රූප චෛතසික චිත්ත. ඒ ටිකත් උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් දකිමින් වාසය කරන නිසායි කායසක්ක මහරහතන් වහන්සේලා බොහෝ විට නිරෝධ සමාපත්තිය සමාදී. මොකද ඒ පැවැත්මක් දුක. එතනින් උනේ රහතන් වහන්සේ කරේ මොකද්ද? නැවත දුක සමුදේ වෙන ක්‍රියාවලියයි නතර කළේ. නතර කළේ. නමුත් දැන් විපාක වශයෙන් හටගත් ස්කන්ධ ටික තාම තියෙනවා. එහෙමයි. මේ ටික අනිත්‍ය දුක්ඛය අනත්තයි තමයි. රහත් වුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමෙන් මග්ගාව තිබ්බ තව ගැටලුවක් විසඳුණා ස්වාමීන් වහන්සේ මට කාලයක් තිස්සේ තිබ්බ මේ පංච මේ මේ මොකද පටිච්ච සම්පාද විභංගයේ අර මේ රාතන් වහන්සේටත් මේ පටිච්ච සම්පාදයක් තිබ්බනේ සංකාර වලින් පටන් ගන්න මට ඒක කොහොමද ආවේ කියලා දැන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් ඒකත් පැහැදිලි වුණා ඇත්තටම ඒක ඔව් ඒකයි ස්වාමීන් වහන්සේ අන්තිම එක ස්වාමීන් වහන්සේ මේ දැන් මට මේ අර ඔබ වහන්සේ දීපු පත්‍රිකාව කියෝගෙන යනකොට හිතුනේ මේක පංච උපාදානස්කන්ධයට ඇති චන්දරාගය ධාතු වල තියෙන ගුණ ලක්ෂණ වලින්ම ඉදිරිපත් කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙම එකක් තියෙනවා. ප්‍රශ්නේ පොඩක් තව පැහැදිලි කරමු. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මට හිතුනේ දැන් අපි හිතමුක චන්දරාගය දැන් අපි හිතමුක මොකකට හරි තදින්ම බැඳෙනවා නම් ඒක නිකන් පටවි ගතියකින් එතකොට නිකන් කාමයෙන් බැඳෙනවා නම් වගේ නිකන් ආපෝ ගතියකින් වගේ අන්න ඒ වගේ ගති ලක්ෂණයකින් වගේ පුළුවන් නේ ස්වාමීන් වහන්සේ පුළුවන් ඒ ඇත්තටම කිව්වොත් ගති කියන්නේ ඒව තමයි එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම කිව්වොත් ගති කියන්නේ අන්නර ධාතු මමත්වයෙන් ගත් එක ඒවම තමයි මිනිස්සු ගාව තියෙන්නේ ඔබතුමා හරියටම හරි ඔය දැඩි ගතිය ඔය සේනහස් ගතිය ඇලෙන ගතිය වැනෙන ගතිය ඔක්කොම අර ධාතු වල ලක්ෂණ. දෙයක රහතන් වහන්සේගාවේ ගති ටික අවසන් වෙන්නේ ඇයි? ඒ කිසිම ධාතුවක් කෙරෙහි චන්දරාගේ නැහැ. එහෙනම් ඒ ධාතුන් කෙරෙහි තියෙන චන්දරාගයත් ඒ ඊට පස්සේ ධාතුන් කෙරෙහි තියෙන චන්දරාගයම තමයි ඒ චන්දරාගය තුළ විද්‍යමාන ස්වરૂපේ බවට පත් වෙන්නේ. ඔබතුමා හරියටම හරි දැන් අර දැඩි ගතියට තියෙන චන්දරාගයම පුද්ගලයාගේ දැඩි ගතිය වශයෙන් අපට පේන්න ගන්න. ඊළඟට අර ආපෝ ගතියට තියෙන ආපෝ ධාතුවට තියෙන චන්දරාගය පුද්ගලයාගේ ඇලෙන
අර වැගිරෙන අර සෙනෙහස් ගතිය බවට පේන්න ගන්නවා. අර වායෝ ධාතුව කෙරෙහි තියෙන චන්දරාගයම ඒ පුද්ගලයාගේ අර විසිරෙන වැනෙන මෝඩ ගතිය වශයෙන් පේන්න ගන්නවා. ඊළඟට අර තේජෝ ධාතුව කෙරෙහි තියෙන චන්දරාගයම ඒ පුද්ගලයාගේ සත්‍යයාගේ අර උණුසුම් ප්‍රතාපවත් ගතිය වශයෙන් පේන්න ගන්නවා. दृष्टि अनागामी संज्ञा दुर्वेनवा सोवां पाले दृष्टि दुर्वेनवा अनागामी संज्ञा दुर्वेनवा अरिहत पाले वेनका चित्ते दुर्वेन्न अरिहत पाले चित्ते दुर्वेन मुखदे पांचोपालन स्कंदे के चंद्रागे सहमल दुर्ग्रहम सियलु गति अवसंगलियान हेब यार विज्ञाने तीनो तवत्तर यान्यमति को सत्यो वासना क्लेश ससर बुर्द की एटिकना